Irwan Saranai. මම තාම පටන් ගත්තේ නැහැ. මොකද පොඩ්ඩක් මතක් කරලා දෙනවා. ගිය පසුගියදා අපි කරපු දේ ගැන මොකද අද අලුතින් දෙතුන් දෙනෙක් කියන නිසා. එතකොට ගියදා ආපු අයට පොඩ්ඩක් රිවිෂන් වගේ සලකන්න පුළුවන්. අපි කවුරුත් දන්න අහලා තියෙනවා දන්නවා තිරක්ෂණය ගැන තිරක්ෂණය the three basic characteristics of ball formations ඒ මොනවාද සිංහලෙන් නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම පාලි භාෂාවෙන් නම් අනිච්ච දුක්ඛ අනාත්ම ඉංග්‍රීසි භාෂාවෙන් changing nature unsatisfactory nature non self nature of all formation the mere සේරම දේවල් වලට අදාළයි. පණ ඇති, පණ නැති සේරම දේවල් වල දේවල් මේ ත්‍රිලක්ෂණයට යටත්. මොකද්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. දැන් මේ සම්බන්ධයෙන් දැනගැනීමට संबंधन दून लेवलवाणी पलवनी श्रुतमय ज्ञान श्रुतमय ज्ञान इन सोत सोत कंद මොකද ඉස්සර කාලේ උත්පත්ති වුණේ නැහැ. කවුරු හරි මොනවා හරි ඉගෙන ගත්තේ දන්නවා කියන කෙනෙක් කියන දේවල් අහන් ඉඳලා. නමුත් අද කාලේ උත්පත් එහෙමත් තියෙනවා, ටෙලිවිෂන් තියෙනවා. ඒ නිසා කණෙන් අහලා ඉගෙනගත් දේවල් වගේම उत्पत्ति उत्पत्ति धनगत असुलात ज्ञान मैं अभी इंग्लिश received knowledge ईलांग शक्ति कथा चिंतामय ज्ञान एक अभी अहपुदे हेमता अभी कियपुदे मेनि क्रीमे पट गमुरी पट गणी चिंता में जानेट इंग्लिश संख्यन इंटलेक्चुअल अंडर्स्टैंडिंग इतकोट श्रुत में जाने वा गमुरक्तन चिंता में ज्ञाने पमन मदि मे हम अवबूत करवना में प्रज्ञा प्रत्यक्ष अवबूत भावना में
ප්‍රඥාව නැත්නම් ප්‍රත්‍යක්ෂ අවබෝධය මේකට ඉංග්‍රීසියෙන් කියනවා experiential wisdom experiential wisdom of the intellectual understanding එහෙම නැත්නම් the direct perception of the intellectual understanding I think vidarshana kiyanne singalen vipassana kiyanne paliyen me dekama ekamai ingreesen kiyanne insight meditation meke aramuna deval penena andimata nowa එහි ඇත්ත අන්දමට තේරුම් ගන්න. අපි ඉංග්‍රීසියෙන් කියනවා to see things as they really are and not as they appear to be. එතකොට දැන් සාමාන්‍යයෙන් කෙනෙකුගේ කෙනෙකුට තියෙන්නේ යටහිතේ තියෙන්නේ නිත්‍ය සංඥාව නිත්‍ය සුඛ අත්ථ නැත්නම් නිත්‍ය සුඛ ආත්ම ඔය සංඥාවයි සාමාන්‍යයෙන් අපිට තියෙන්නේ මුත් යථාර්ථය නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ඉතින් මේ තුනෙන් එකක් තේරුම් ගත්තාම අනිත් එකත් වටහා ගන්න පහසුයි. මොකද ලේසියෙන් පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් meditation masters නැත්නම් භාවනා ගුරුවරුන් මේ තුනෙන් තෝරගෙන තියෙන්නේ අනිත්‍ය ගැන. The most of the meditation masters focus on the unsatisfactory nature. Sorry, the changing nature, anitya. Anitya, tamai target karanne mukada saapekshava ya. So the meditation masters select the changing nature so that because it is relatively easier to understand than the other two that is the other two the unsatisfactory nature and the non-self nature of all formation සේරම දේවල් ඕල් ෆෝමේෂන්ස් කියන්නේ පණ ඇති පණ නැති සේරම දේවල් දැන් භාවනා කරුවාම අපි දන්නවා සමත භාවනා විදර්ශනා භාවනා කියලා දෙකකට බෙදෙනවා ඉංග්‍රීසියෙන් සමත භාවනාව හඳුන්වන්නේ සමහරු කියනවා ට්‍රැන්කුලිටි මෙඩිටේෂන් සමහරු කියනවා කන්සන්ට්‍රේෂන් මෙඩිටේෂන් ඇත්තටම සමත භාවනාව කියවම මේ දෙකම ඇතුළත් වෙනවා අපි මේකෙන් බලාපොරොත්තු වෙනවා වෙන සමත භාවනාව ප්‍රගුණ කිරීමෙන් අපි බලාපොරොත්තු වෙනවා චිත්ත ඒකාග්‍රතාවය one pointedness of the mind දෙවෙනි එක
සංසුන් බව. Calm mind. ඒ මොකද දැන් අපිට අපේ මනස ફોકસ නම් ඒ වගේම සංසුන් නම් ඒ තමයි අපිට අවශ්‍ය වෙන්නේ මොකද මේ විදර්ශනා මේ තියෙන මේ සරල නමුත් ඒ වගේම ගැඹුරු මේ වටහා ගන්න මෙවැනි සංසුන් සහ ફોકસ වෙච්ච සිතක් ඕනේ We call it a sharp mind. So we need a sharp and a calm mind to comprehend the and sarala. Sarala can Simple. The simple but at the same time profound. To grasp the simple but at the same time profound Dhamma according to the insight, we must train our mind to be focused and also to be calm. ඊට මම පැහැදිලි කරා කවුරු රැහුවත් මොකද්ද මේ විදර්ශනා භාවනාව කියන්නේ විදර්ශනා භාවනාව කියන්නේ සතර සතිපට්ඨානය the four states of mindfulness මොනවද මේ සතර මේ පට්ඨාන සතර මොනවද එක කායානුපස්සන එකට අපි ඉංග්‍රීසියෙන් කියනවා contemplation of the body and the bodily sensations කායානුපස්සන කාය සහ කයෙහි ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙනෙහි කිරීම දෙක වේදනානුපස්සනා වේදනානුපස්සනා කියන්නේ contemplation of the bodily sensations තුන චිත්තානුපස්සනා contemplation of thoughts අතර ධම්මානුපස්සන contemplation of the mental contents of the thoughts තුර සාමාන්‍යයෙන් එනත්නම් the general method as taught by meditation teachers මේ හතරම එක පාට ගන්නවා. ඒ කියන්නේ අපි මොනවත් තෝරගන්නේ නැහැ මේ හතරෙන්. ආනුපස්සනා, විරණුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ඒ එනේනෙම විදියට අපි බාර ගන්නවා අරමුණ. Non selective. නමුත් ගුරු මෙරටේ පැවතුනා බුදු ගුරු මරටත් තේරවාද බුද්ධඝම කියන නැත. एक परम विनक्रमया क्रमेन विनसतम
ආරම්භයේදී වේදනානුපස්සනාවට ප්‍රමුඛත්වය දීමි. හැබැයි මතක තියාගන්න මෙයා ආරම්භයේදී පමණයි. පසුව අනුපස්සනා සේරම එකතු කර ගන්නවා. So in this method, as was prevalent in Burma, contemplation of the bodily sensations is selected. Mere මා ගණගත්තේ මිස්ටර් ශ්‍රී ගෝයන්කා කියලා මහත්තයෙක්. එතුමා උරුමයට ගිහිල්ලා එහි ඌබා කින් කියන මහත්මයාගෙන් තමයි මේ අදාරුනේ. එතකොට ඌබා කින් මේ ඉගෙන ගත්තේ බුරුමේ හිටපු ආම්ලෝක කෙනෙක්ගෙන්. මට නම මතක නැහැ. ඔය විදිහට මේ විදර්ශනා භාවනාව ගුරුවරයාගෙන් ගුරුතුමාගෙන් ගෝලයාට යන ක්‍රමයක්. මේ පොතපතින් ඉගෙන ගන්න බෑ. දේශනයක් අහලා ඉගෙන ගන්න බෑ. ඒවෙන් දැනුමක් විතරයි එන්නේ. උදාහරණයක් වශයෙන් උඩරට නැතු කැන්ඩියන් ඩාන්සින්. දැන් කැන්ඩියන් ඩාන්සින් නැත්තම් උඩරට නැතු ගැන දේශනයක් අහන් ඉඳලා නැත්තම් පොතක් කියවලා එහි හැකියාවක් ලැබෙන්නේ. එය හැකියාවක් ලබා ගන්න නම් දක්ෂ උඩරට නැතුම් උගන්වන ගුරුවරයෙකුගෙන් එය ප්‍රායෝගිකව ඉගෙන ගන්න. මේ විදර්ශනා භාවනාවත් එහෙමයි. පොතපතේ දැනුම වැඩක් නැහැ. හරියට පිහිනීම වගේ. දැන් අපිට පීනන්න අවශ්‍ය නම් පීනීම ගැන පොත්පත් තියෙනවා. වෙන වෙන ක්‍රම ගැන ප්‍රෙස්ටෝ, බටර්ෆ්ලයිස් ස්ට්‍රෝක් එක තියෙනවා. එතකොට අපිට ඕන නම් රූපවාහිනී වගේ වෙන් ඒවා බලන්න පුළුවන්. නමුත් කවදා හරි Taman pool එකට බැහැලා ගුරුවරයෙක් ගැටතේ හරියට මේවා වර්ණ කරේ නැත්නම් භාවනාව ගැන තියෙන්නේ පොතේ දැනුමක් විතරයි. ඒ පොතේ දැනුමෙන් වැඩක් නැහැ. උනාද දන්නේ නැතර ලඟුනේ. නමුත් පොතේ දැනුමක් ලබා ගත්තයින් පස්සේ ඒ ප්‍රායෝගිකව තමන්ගේ හැකියාවක් බවට දියුණු කරගන්නවා. මේ විදර්ශනාවත් එහෙමයි. ඕනතරම් පොත්පත් තියෙනවා. එතකොට මම මේ අවස්ථාවේ නිර්දේශ කරනවා මේ අවස්ථාවේදී විදර්ශනා භාවනා ගැන පොත්පත් කියවන්න එපා කියලා. මොකද ගැන්වීම ක්‍රම වෙනස් වෙනවා. එතකොට පටලැවෙනවා. ඒක නිසා හොඳම වැඩේ ඒ ගුරුතුමාගෙන් කවුරු හරි ගුරුවරයෙක් මෙයා දන්නවා යයි කියලා හිතන ගුරුවරයෙක් තෝරාගෙන එතුමාගෙන් මෙය ඉගෙන ගන්න එක තමයි අවශ්‍ය. මේ යම් කිසි හැකියාවක් දිනුනන් පස්සේ තමයි පොත්පත් කියවන්න අවසර දෙන්නේ. මගේ අදහස අනුව. මොකද එතකොට සමහර වෙලාවට ඒ පොත්පත් වල තියෙන ඒවා නිවැරදි නැති වෙන්න පුළුවන්. ඒක මේ ගැන හැකියාව තියෙන ඇට අපිට ඒවා අයින් කරන්න පුළුවන්. අයින් කරන්න පුළුවන්. අවශ්‍යනේ ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ භාවනාව කියන්නේ
අතිශයින්ම ප්‍රායෝගික දෙයක්. හරියට ඩ්‍රයිවිං එහෙම නැත්නම් ස්විමින් වගේ ඒවා ප්‍රායෝගිකයි. පොතපතේ දැනුම ඉතර ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. ඉතින් අපි මේකෙන් මොකද කරන්නේ? දැන් මේ මම මේ හඳුන්වනවා ගෝයන්කා මහත්මයාගේ ක්‍රමය කියලා. අපි එතුමාට ඉන්දියානු ජාතිකයේ ඉන්දියාවේ ගෞරවය දක්වන්න ජී කියලා රැලක් එකතු කරනවා. දැන් මහත්මා ගාන්ධිට ගාන්ධි ජී වුවාම දැන් ලංකාවේ අර තුමා කියනකොට වඩා ඉහළයි. ඒක නිසා ගෝයන්කා මහත්මයාගේ ගෝලයන් එතුමාව හඳුන්වන්නේ ගෝයන්කා ජී කියලා. එතකොට ඊළඟට අපි බලනවා දැන් අපි මොකද්ද කරන්නේ. ඒකත් පසුගිය මම පසුගිය ඉරිදා පැහැදිලි කරා. මම නැවත පොඩ්ඩක් කියා දෙන්නම්. අද අලුතෙන් ආ ඉන්න නිසා දැන් අපේ මේ ශරීරය සැදීලා තියෙන්නේ නොයෙකුත් සෛල වලින්. ඒවා මම කියන්නේ සාමාන්‍ය දැනුම වශයෙන් අපි හැමෝම දන්නවා සෛල වලින් සෙල්ස්. එතකොට අපේ ශරීරයේ තියෙනවා ලේ සෛල, ස්නායු සෛල, එතකොට කටු බෝන් බෝන් සෙල්ස්, නියුරෝන් සෙල්ස්, බ්‍රේන් සෙල්ස්, මොළේ සෙල්, ඔය වගේ නොයෙකුත් සෛල වර්ග තියෙනවා. දැන් මේ සෛල ලයිෆ් ස්පෑන් එක, ඒ කියන්නේ සෛලයක් ජීවත් වීමේ කාලය සමාන නැහැ. දැන් සාමාන්‍යයෙන් මේ ලෝකේ අනිත් දේවල්ත් එහෙමනේ. එක එක සත්වයා එක එක කාලයක් තමයි ලයිෆ් ස්පෑන් තියෙන. දැන් බල්ලෙක් ගත්තොත් අවුරුදු 15ක් විතර තමයි, නැත්නම් වැඩියෙන්ම 20යි. අලියෙක් ගත්තොත් 80යි. ඉබ්බෙක් ගත්තොත් 7-800 ජීවත් වෙන ඈ තියෙනවා. හැමෝම සත්වය වුණාට ජීවත්වන කාලය වෙනස්. දැන් මනුස්සෙක් වුණාම ඉස්සර කිව්වට පරමායුෂ අවුරුදු 120යි කියලා බොහොම කලාතුරකින් එක්කෙනෙක් තමයි 100කට වඩා ජීවත් වෙන්නේ. ඒතකොට දැන් කාලේ සාමාන්යයෙන් අවුරුදු 70, 80, 90 වෙනකොට මුලින්ම ජීවිතය අවසන් වෙනවා. එතකොට මේ සෛලවල තියෙන්නේ ගාථාවක තියෙන ඔයගොල්ලෝ අහලා ඇති අනිච්චාවත සංඛාරං උපාදවය ධම්මේ. සියලුම සංස්කාරයන් ඊ අනිත්‍ය බව ස්ථිර. මේ ලෝකෙ ස්ථිරව දෙකක් තියෙනවා. එකක් තමයි අපි මැරෙන බව. අනික තමයි සියලුම අමතිස්සෙම වෙනස් වෙන බව. ওই දෙකම ස්ථිරයි. ඒ කියන්නේ අස්ථිර අස්ථිර බව ස්ථිරයි. එතකොට උපාද වය ධම්මිය. ඒ වයි ස්වභාවය ඇතිවීම සහ වැයවීම. උපාද වය සාද වය ඇතිවීම සහ වැයවීම. තවත් ඔයගලන් අහලා ඇති මතන හැමෝම වගේ අහලා ඇති උපාද තිති බංග කියලා. ඒත් මේ සේරම සංස්කාරයන්ගේ ගතියක්. උපාද තිති බංග, ඒ කියන්නේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. දැන් අපි දැන් මේ මිනිස්සු වශයෙන් අපි දැන් ඇති වෙලා තියෙන්නේ දැන් විනාශ වෙවි පවතින කාලය තමයි දැන් අපේ තියෙන්නේ. ඒක කවදා හරි තියෙනවා. ඒතර මේ සෛල වලත් ඒකමයි.
ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. දැන් මෙතෙන්දී ඉදා වැදගත් දෙයක් කියනවා මතක තියාගන්න. Very very important. මොකක්ද? එක ක්ෂණයක්වත් එක විදිහට තියෙන්නේ නැහැ. එක තප්පරයක්වත් එක විදිහට තියෙන්නේ නැහැ. තප්පරෙන් කොටස කිරි වුණත් විනාශ වෙවි තමයි තියෙන්නේ. Always changing. අන්න එහෙම පැවැත්මක් තියෙන්නේ. නැත්තම් සමාව හිතන්න පුළුවන් පැවැත්මක් වුණාම එක වගේ තියෙනවා කියලා. දැන් අපි දැන් උපන්නා දැන් අපි පවතිනවා. අපි දන්නවා එක වගේ නෙමෙයි පවතින්නේ. සාමාන්‍යයෙන් අපිට පේනවා දැන් ගත්ත පින්තූරයකේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා ගත්ත පින්තූරයක දිහා බැලුවොත් තමන්ගේ ශරීරයේ යම් කිසි වෙනසක් ඇති වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ අවුරුදු අපි හිතන දැන් අවුරුදු 10කට ගත්ත කලින් ගත්ත පින්තූරේ දැන් පින්තූරේ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ අවුරුදු 10ේදී මේ ශරීරය ටික ටික වෙනස් වෙලා කියලා. එතකොට කොහොමද මේ අවුරුදු 10ේදී මේ ශරීරය වෙනස් වෙන්නේ? අවුරුදු 9ක් මේක විදිහට තිබිලා අන්තිම 10 වෙනි අවුරුද්ද වෙනස් වුණාද? අපිට දැනව නැහැ හැම නෙමෙයි. හැම අවුරුද්දෙම වෙනස් වෙලා තියෙනවා අපේ මේ රූපය. තව ටිකක් මේ ගැන මෙනෙහි කරොත් අපිට තේරෙනවා හැම අවුරුද්දෙම නෙමෙයි එහෙනම් හැම මාසෙම. හැම සතියෙම. හැම දවසෙම. හැම පැයෙදිම. හැම විනාඩියෙදිම. හැම තප්පරෙදිම. හැම තප්පරෙන් කොටසකදීම මේ වෙනස සිදු වෙමින් පවතිනවා. ඉතින් මේ තමයි අනිත්‍ය. ඉතින් මම මේ සෛල ගැන කතා කරා. සත්‍යංගේ වගේම මේ සෛලවලත් ලයිෆ් ස්පෑන් එක නැත්නම් ජීවත් වෙන කාලය වෙනස්. අඩුම විද්‍යාඥයන්ට අනුව අඩුම ජීවිත කාලය තියෙන්නේ ලේ සෛලයක. එයා කියනවා දල වශයෙන් දවස් 120ක් පමණයි ලේ සෛලයක් පවතින්නේ. يعني ඇති වෙලා වෙනස් වී පැවතිලා නැති වෙනවා දවස් 120. දැන් අපි මොලේ සෛල ගත්තොත් මොලේ සෛල පුදින වෙලාවේ බිලියන 10ක් විතර තියෙනවා කෙනෙකුට මොලේ සෛල. ඒවා ගොක් ඒවා අතරමඟදී නැති වෙනවා. නමුත් පවතින ඒවා වෙනස් වී පවතින ඒවා තමන්ගේ ජීවිත කාලය තුළම තියෙනවා. ඒතොර මේ දෙක තමයි අන්ත දෙක. කිටි මේක ඒ සෛලය දිගම වැඩිම පැවැත්ම තියෙන්නේ මුලේ සෛලය. දැන් මේ මුලේ සෛල ඒවත් සමහර ඒවා ඒ බිලියන 10ම අපේ මරණකම් පවතින්නේ නැහැ. සමහර ඒවා නැති වෙනවා අතරමඟදී. කෙනෙක් තරුණ කාලේදී සලකා බැලුවොත් ඒ නැති වෙලා තියෙන ප්‍රමාණය සමස්තයක් වශයෙන් ගත්තාම negligible, insignificant. අපි අවුරුදු 30ක් පමණ වෙනකොට තරමක් දැන් brain cells නැති වෙලා. අපි වයසට ගියාම
හුඟක් බ්‍රේන් සෙල්ස් නැති වෙලා ඒකයි වයසක අයට අනිත් අයට වඩා අමතක වීම වැඩි ඉඳලා හිටලා තරුණ අයත් ඉන්න පුළුවන් වයසක අයට වඩා අමතක වෙන නමුත් ඒවා මේ එක්සෙප්ෂන් සාමාන්‍ය නියම ඉතින් දැන් ඔය අනිත් සෛල සාමාන්‍යයෙන් විශ්වාසය තියෙන්නේ මොලේ සෛල නැතුනම් මේව ඇති වෙන්නේ නැහැ කියලා නමුත් අනිත් සෛල එක පැත්තකින් නැති වෙනකොට අනිත් පැත්තෙන් ඒව ඇති වෙනවා එතකොට දැන් ළමේ කුඩා කාලයේදී ඇති වෙන සංගිල ගන්න වැඩි නැති වෙන ගන්න අඩුයි ඒක නිසායි ඒ ශාරීරික වර්ධනය වෙන්නේ ලොකු වෙලා යන්නේ ඒකයි මොකද පොඩි කාලේ වුණත් ඒ අයගේ සෛලත් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නමුත් ඇති වෙන ප්‍රමාණය වැඩි නැති වෙන ප්‍රමාණය අඩුයි ඒ නිසා වර්ධනය වෙනවා අවුරුදු 25ක් 30ක් විතර වෙනකොට දල වශයෙන් ඇති වෙන ප්‍රමාණයයි නැති වෙන ප්‍රමාණයයි බැලන්ස් වෙන සමසමව තියෙනවා. තව පහු වෙනකොට ඇති වෙන ප්‍රමාණය අඩුයි නැති වෙන ප්‍රමාණය වැඩි. අන්න එතකොට තමයි අවුරුදු 30න් විතර පස්සේ අපේ ශරීරයේ අපේ රූපේ හැම වෙනස් වෙනවා. තෙස් වෙනස් වෙනවා. ඒ වගේ වෙන්නේ අර ඔය හේතු නිසා. මොකද දැන් වැඩි ප්‍රමාණයක් නැති වෙනවා ඇති වෙන ඒවා රිප්ලේස් වෙන්න ඒවා අඩුයි. එතකොට දැන් මේ අපේ ශරීරය ගත්තාම මේක සෛල බැක්ටීරියා. දැන් කෙනෙකුගේ තියෙන සෛල ගණන විද්‍යාඥයන්ට අනුව ගණන් කරන්න වෙන්නේ මිලියන් වලින්වත් බිලියන් වලින්වත් නෙමෙයි. එහෙම ගණන් කළ ඉවරයක් කරන්න බෑ. ට්‍රිලියන් වලින්. ට්‍රිලියන් වලින් තමයි ගණන් කරන්නේ. එතකොට දැන් හිතන්න ඕනෑම අවස්ථාවකදී at any given instant අපේ ශරීරයේ තියෙන මේ සෛල සම්භාරය බිලියන ගණක් නැත්නම් ට්‍රිලියන ගණක් ඇති වෙන අවස්ථාව. තවත් ට්‍රිලියන ගණක් වෙනස් වීම පවතින අවස්ථාව. තවත් සෛල බිලියන හරි ට්‍රිලියන ගණක් නැති වෙන අවස්ථාව. දැන් මේක ලොකු ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය අපි පුදුන වෙලාවේ ඉඳලා ඉගෙනටම තියෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය නිසා අපේ ශරීරයේ ඉතාම සියුම් සංවේදනා sensations ඇති වෙනවා. The continuous changes that is going in the body manifest as bodily sensations. So if we can become aware of these sensations, then that means indirectly we are seeing the change that is going on. මම මතකයි දෙවර පොඩි උපමාවක් analogy එකක් දුන්නා. දැන් සමහර දවස් තියෙනවා අපි කියනවා අද බොහොම සුළුංග සෑරයි. ඊට හුළුංග තියෙනවා. සමහර දවස් තියෙනවා සාමාන්‍ය වශයෙන් සුළුංග නැත්තම් පවුම් තියෙනවා. ඉන්ලයිට්ල තියෙනවා අපි කියනවා අද කිසිම හුළඟක් නැහැ. ඒක ප්‍රශ්නේ. කිසිම හුළඟක් නැහැ. දැන් එහෙම කියනකොට දැන් ගුරුතුමා දන්නවා
බැලු බැලමට නැතුණාට ඊටාම ඊටාම සියුම් පවනක් බ්‍රීස් තියෙනවා කියලා. නමුත් ඔහු බලාපොරොත්තු වෙන්නේ නැහැ තමන් කියු නිසාම ගෝලයන් මේක පිළිගනී කියලා. ඒ නිසා හුඟල කරන්නේ කුඩා කොළ තියෙන ගහක් පෙන්නලා කියනවා උන්නාර ගහ දිහා හොඳට බලන් ඉන්න. හරියට භාවනා කරනවා වගේ හොඳට ඒ දිහා බලන් ඉන්න. එතකොට ගෝලෝ ටිකත් ඒක දිහා බලාගෙන ඉන්නවා. ඔන්න එතකොට පේනවා අර කොළ වල ඉතාම ඉතාම සියුම් චලනය. අන්න එතකොටම අවබෝධය එනවා අපි හිතුවට නැහැයි කියලා මෙතන ඉතාම ඉතාම සියුම් පවණක් තියෙනවා. එතකොට අපි මේ පවණේ ඇතිබව තේරුම් ගත්තේ පිළිම්ම නෙවෙයි වක්‍රව. So indirectly we understood, we realized the presence of a very very slight breeze. අන්න ඒ වගේ මේ අපේ ශරීරය වෙනස් වෙන්නේ නැත්නම් කොහොමද තියෙනවා නම් එහෙමනම් මෙතන සංවේදන ඇති වෙන්න හේතුවක් නැහැ. If our body is not changing, then there won't be any body sensations. So if we can become aware of the body sensations, then indirectly we are seeing the changing taking place. සංවේදනා තමන්ට තේරෙනවා නම් තමන් තේරුම් ගන්නවා මේ මගේ ශරීරය වෙනස් වෙනවා. එතකොට මොනවද මේ සංවේදනා? මොන වගේ සංවේදනාද? මොන වගේ සෙන්සේෂන්ස්ද? තර්මංගේ පාර කිව්වා මේ සංවේදනා සමායයට බරගතියක් වගේ දැනෙන්න පුළුවන්. එන්නත්නම් සැහැල්ලු ගතියක්. බරගතියක් නම් heaviness. සැහැල්ලු ගතියක් lightness. පසනෝ වගේ ගතියක්. ඉතින්. තෙල් කූඹි යනවා වගේ ගතියක්. අමොද්ද තෙල් කූඹි යනවා වගේ ගතියක්. As if insects are crawling. Prashnagatiyak. Warmness. Sheetalagatiyak. Coldness. Nalyanagatiyak. Tingling. Tadavenavagegatiyak. Tension. තදකරණ ගතියක් ටෙන්ෂන් ඇන්ඩ් කොම්ප්‍රෙෂන් ටෙන්ෂන් කොම්ප්‍රෙෂන් තද වෙන ගතියක් බුරුල් ගතියක් දනෝ වගේ ගතියක් බර්නින් සෙන්සේෂන්ස් තෙතමනයක් අපි දාඩිය දාන්නකොට අපිට තෙතමනයක් තියෙනවා. වීලි ගතියක්. ඩ්‍රයිනස්. ඔය මෙකේ නොකි මොනවා හරි සංවේදනා තියෙනවා අපේ ශරීරේ. ඒක මං කිව්වට බාර ගන්න ඕනේ නැහැ. අර ගහේ කොළ සෙලවෙනවා එක වගේ තමම් මේක තේරුම් ගන්න මම උගලන්ට අවස්ථාව දෙනවා. සමහර විට සමහර අයට සංවේදනා නොදැනෙන්න පුළුවන්. මොකද අර පවන තාම ඉතාම සියුම් නිසා සමහර අයට අර කොළවල තියෙන සියුම් චලනය මිස් වෙන්න පුළුවන්. ගරන්ටියක් නැහැ හැමෝටම ඒ
සියුම් චලනය පේනේ පෙනෙන්නේ මේ සංවේදනාවලත් එහෙමයි. නමුත් මම ජී සැරේ මතක් කරා මේ සංවේදනා ගෝචර වුණේ නැත්නම් විකල්ප ක්‍රමයක් තියෙනවා. එයත් මම පැහැදිලි කරන්න. එතකොට දැන් අපි කරන්නේ මෙහෙමයි. මම ගිය පාර පටන් ගත්තේ කිස්මුදු නේ. දැන් මම පෙන්නන්නම් මේ දෙයා බලන්න. දැන් මේ හිස් මුදුනේ වර්තෙල් වල කියන්නේ එතන. ඒතර අපි එතන රුපියල් දෙක. මම මේ පෙන්නන්නේ රුපියල් දෙක අර ලොකු කාසිය. මොකද දැන් රුපියල් දෙකේ පොඩි කාසියක් තියෙනවා. එහෙම නැත්නම් මේ රුපියල් 10 කාසිය. රුපියල් 10 කාසිය. අනේ එවැනි वर्ग प्रदेश සංවේදනාව වඩා මෙතන තියෙන සංවේදනාව දැනෙන අවස්ථාව වැඩි. ඒක මම ගිය පාර එක පාටම කිසිමුණට ගියේ. එතකොට දැන් මම කියනවා දැන් මේ මේ කිස අපි හතරකට බෙදෙනවා. කිස කියන්නේ මේ බිල්ඩින් උඩ කොටස. මෙහෙම හරි මැදින් දෙකට බෙදුවාම ඉදිරිපස පසුපස ඒ පාර මෑතට දෙකට බෙදුවාම දක් තමන්ගේ දකුණ වම් ඔයතර කොටස් හතරයි. එතකොට අපි අර මුලින්ම ඉතින්ට ඉතින් මොකරෙන් පස්සේ මම කියනවා ඉදිරියට එන්න කියලා. ඉදිරියට එනකොට අපි අඟලක් විතර මෙහෙම ඉදිරියට එනවා. එවැනිම ප්‍රමාණයකට තමයි සිතමු. එතන සංවේදනාම ගෝචර වෙනවා නම් එතන රඳන්නේ නැහැ. තව අඟලක් විතර ඉදිරියට. ඔයගේ නළය දක්වා එනවා. ඒ පාර නළලෙ සිට ආපහු පිටි දැන්න යනවා. නෝ විපරම් කරමින් යන්නේ. මේක අපි ස්කෑන් එකක් කරන්නේ. හතරට බෙදලා ස්කෑන් එකක් කරන්න. ඉතින් එහෙමනම් අපි දැන් ආරම්භ කරන්නේ සූදානම් අපි ආරම්භ කරන්නේ ආනාපාන සතිය. දැන් එහෙමනම් අපි නමස්කාරයේ තෙවර සංඥා කරනවා. නමෝ තස්ස බුදු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස බුදු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස බුදු රහතු සම්මා සම්බුද්දස්ස මම හිතනවා හැමෝම වාඩිලා ඉන්නේ සැහැල්ලුවෙන් වාඩි වෙලා ඇස් දෙක සැහැල්ලුවෙන් වහගන්න. තමා අවට ප්‍රදේශයට සිත යොමු කරන්න උපේක්ෂාව. සිතිරීමේදී තමන් දැන් කොහෙද ඉන්නේ මොනවාද වටපිටාවේ ශබ්ද සමහර විට කතා කරනවා වගේ එන්න පුළුවන්. මොනහරි කුසිය මොනහරි වැඩක් කරනවා කවර එතන ශබ්දයක් එන්න පුළුවන්. දැන් කවුරුහරි මේ පෙට්ටියක් අරිනවා නම් ඒකේ ශබ්දයක් එන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් ශබ්ද එන්න පුළුවන්. අපි ඒව ගැන උපේක්ෂාවෙන් ඉන්නේ. ඒගොල්ලන්ට ඒගොල්ලන් ඒවා කරගන්න. සමාජෙ ඉඳලා අපේ ගෙදර
බාල්ලා දෙන්නෙක් ඉන්නවා නේ පොඩ වැඩ පටන් ගන්න බැරි නෑ ඒක හැම මොනක් නම් තවන්නේ අපි ඒව ගැන උපේක්ෂාවෙන් ඉන්නේ ඊළඟට තමන්ගේ පිටබන්ද හොඳට කෙලින් කරගන්න දැන් දීර්ඝ හුස්මක් ඉහළට අරගෙන ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික පිට කරමින් ශරීරයේ සැහැල්ලු කරමින් දැන් තමන් ඉන්න ඉරියව්ව මෙනෙහි කිරීම මුලින්ම සිත යොමු කරමු දෙවනුව ශරීරයේ ඉහළ කොටස ඊළඟට ශරීරයේ වාඩිලා ඉන්න ප්‍රදේශය ඊළඟට කකුල් වල දැන් ඉතින් පැහැදිලි අපි භාවනා කරන්න සූදානම් වෙලා තියෙනවා කියන්නේ දැන් තමන්ට පහසු ක්‍රමයකින් ආනාපාන සති භාවනාව ප්‍රගුණ කිරීම ආරම්භ කරන්න. අපේ පොහොගේ දේවල් දැම්මම් කිප්පු දේවල් අනාගතය මොනවත් අවශ්‍ය නැහැ අපට එකම දෙයක් කරන්න තියෙනවා මගේ ආශ්වාසය ප්‍රශ්වාසය ගැන සිහින් ඒක මතක තියාගන්න එච්චරයි ඕන මේ සමාධි නිරලය වෙලාවට ආනාපාන සතිය
දැන් තමන්ගේ නාසය යට උඩු තුලේ මං අර ඉස්සෙල්ලා ඇඟිල්ල තියලා පෙන්වන ප්‍රදේශයට සිත යොමු කරන්න. විප්‍රම් කරන්න එතන යම් කිසි දැනීමක් තියනවාද කියලා. සීතල ගතියක්, රස්නෙ ගතියක්, දනෝ වගේ ගතියක්, හෙල්කුම් යනෝ වගේ ගතියක්, තද ගතියක්, දුරු ගතියක්, නලියනෝ වගේ ගතියක්, ඉතිවැටලා වගේ ගතියක්. මෙකිනෝකේ මොනවා හරි යම් කිසි දැනීමක් වෙතන ගෝචර වෙනවා. මනයක් වෙන්න පුළුවන්. ධනෝ වගේ ගතියක් වෙන්න පුළුවන්. බර ගතියක්. මොනවා හරි අර මම කියපු ලයිෆ් ස්ටයිල් මොනවා හරි. ඒ ලයිෆ් ස්ටයිල් පිටේ කකර තමයි. මුදිර විපරම් කරා. නාසය යට උසුල. දැනීමක් තේරෙනවා කියලා සතුට වෙන්න අවශ්‍යත් නැහැ. දැනීමක් නැහැ කියලා දුක් වෙන්න අවශ්‍යත් නැහැ. එතන වැඩගත්ම දේ උපේක්ෂා. දැන් තමාගේ හිස් මුදුනේ රුපියල් 10 කාසිය තරම් ප්‍රමාණයකට සිතමු කරමු. හිස් මුදුනේ දැන් බලන්න එතන යම් කිසි දැනීමක් තියෙනවා කියලා. සිවෙද you are aware of any sensation, the presence of any sensation. Chitala gatiya, rasna gatiya, bara gatiya, vedana vak. Terapana gatiya, naligana gatiya, hirivetla vage gatiya, kasana vage gatiya, tension, compression, කෙතමණයක් පිළිගතයක් දැන් හරි මැදින් නලල දිශාවට අංකලක් පමණ ඉදිරියේ ඉදිරියෙන් තියෙන රුපියල් 10 පමණ කාසියක ප්‍රමාණයට සිදු වෙන තරම්. ඔය විදිහට දල වශයෙන් අංගල අංගල නලල දක්වා ඉදිරියට එන්න. යම් කිසි තැනක සංවේදනාවක් නැත්නම් දැනීමක් තියෙනවා නම් එතන රඟන්නේ නැහැ. දෙනි වහාම ඉවත් වෙන ඊළඟ දැනට යනවා. යම් පිස්තැනක සංවේදනාවක් ගෝචර වෙන්නේ නැත්නම් එතන විනාඩි භාගයක් විනාඩියක් විතර රැඳෙන්න අවසර තියෙනවා.
දැන් ක්‍රමක්‍රමයෙන් නලල දක්වා ආවනම් දැන් ආපහු දල වශයෙන් අඟ ළඟල ආ මාර්ගයෙන් ආපහු විෂ්ණු දක්වා යන්න सभ्य सत्ता भवन्तु सुखितत्ता देन अभी टिकिन टिक क्रमक्रमेण एस अरिमु देन अदालुत्ता यतिन्वा पागे सती आपको यतिन्वा देन अवस्ताव तीन्वा हमारी जनगणना मार्ग फीडबैक तम अन्म्यूट कर पोषिणी बटवा මේ ඇත්තටම ඒක ඉවරුණාම හරි රිලැක්ස් වගේ ගතියකුත් තේරුණා. මනෝවිද්‍යාවෙන් සාමාන්‍ය දෙයක් එනවා. හොඳයි. එතකොට ඔබතුමාට බොහොම පිං. සිතුනි ආරම්භ කරන්න. ඔව් සර්. මට දැනුණා හිස්කිට पसले गतिरीवेटने गे दलंगे दुना मठत्तर इवर निकम हरी सहलू निकम मे सहल गति दुना තව කවුද ඉදිරිපත් වෙන්නේ මම නම් නොකිය ඉන්දික ජයසෝරි මොකද කියන්නේ දැනුණාද නැද්ද ඉන්දික ජයසෝරි සර් මම තියා පරක් වෙලා කෙනෙක්ුනේ මේ रिलैक्स
තිරන්ති ආටිව බුදු සමහර අයට දැනු නැති අයට ඇති ඒක දැනගන්න කැමති සිරාණි විත්‍යාරච්චි සර් මට අර නහයට පල්ලෙහයින් ඒ තැන පොඩ්ඩක් එතෙන්දි නම් මට එහෙමම දැනීමක් ආවේ නෑ. නමුත් අර හිස් මුදුනට ගිහින් එන එක නම් පොඩි හිරිවැටිල්ලක් වගේ එක ඒක හොඳටම එතෙන්ට නම් කන්සන්ට්‍රේට් වුණා. ඒකම දැන් මට දැන් මේ සර් ඇස් දැන් හිමිහිට අරින්ද කියනකොට මට දැන් තේරෙනවා මම ගොඩාක් කෙලින් වෙලා ඉන්නවා. කියලා මේකනේ මට හිතුණා ඒක මං නිකන් ඇඟත් එක්කම මට දැන් ඇස් අරිනකොට මට පේනවා මං ගොඩාක් නිකන් ඇඟ සැහැල්ලු වෙලා කෙලින් වෙලා ඉන්නවා වගේ ගතිය. ඔතී එක එක්කෙනාගේ අත්දැකීම් එක්ස්පීරියන්ස් එකින් වෙනස්. ඉතින් ගොඩක් හොඳයි වගේ සර් මේක ඉතින් ඒකේ පොඩි ඇත්තටම තියෙනවා මොන හරි දෙයක් අපිට දැනෙන ගතියක්. මට එහෙම මේ දැනුනේ නෑ රිලැක්සේෂන් එක නම් හොඳටම තේරුණා. හැබැයි අර එක එක පොයින්ට්ස් කන්සන්ට්‍රේට් කරන්න කිව්වහම පොඩ්ඩක් පැටලෙවුණා. ඒ තැන කන්සන්ට්‍රේට් කරද්දී එහෙම එහෙම ෆීලිං එකක් නම් දැනුනේ නැහැ. හැබැයි ඇස් අරින්න කිව්වහම ලොකු රිලැක්සේෂන් එකක් නම් ඇඟට තේරුණා. ඔව් ඉතින් භාවනාවෙන් පස්සේ කාටත් රිලැක්සේෂන් එක තේරෙනවා. ඔව්. දැන් මේකයි දැන් මේ දැන් අපි කරන්නේ ඇත්තට දැන් පටිච්ච සමුප්පාදයේ තියෙනවා පස්ස පච්චය වේදනා. Sensations arise on contact. ඒකයි අපි භාවිත ඒකයි අපි මේ ඒකයි ක්‍රියාත්මක වෙන්නේ අපි මම ගියපාරේ මේක සඳහන් කරා මම හිතන්නේ අද ඒක මත සඳහන් කරන මතක වුණා අපි දැන් කරන්නේ ඇත්තටම ඒ කියන්නේ අපිට ඇත්තටම එහෙම දැනීමක් තියෙන්නම ඕමනාද නෑ එහෙම නෑ ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් මම කලින් පාරකුත් කිව්වා දැන් ආනාපාන සති භාවනාව කරනකොට කාලයක් ගියම මොකක්ද වෙනකොට අර හුස්ම වායුව ගෑවිලා යනවා දැනෙනවා. කල්පනා කරලා බලන්න දැන් එහෙම දැනෙන අය ආරම්භයේදී හුඟක් දෙනකොට දැනුනේ නැති වෙයි. ඒ වගේ. එතකොට එතකොට මුලදී මම ඇහුවා නම් ඔයගොල්ලෝ කියයි ආනාපාන සතියේදී එහෙම මොනවත් හුස්ම වායුව ගෑනවා දැනෙන්නේ නැහැ කියලා. පසුව යන්න පුළුවන් දැනෙනවා කියලා කියන්නේ වගේ. ඒ කියන්නේ මේ මේ සංවේදනා හැමෝගෙම තියෙනවා. ඒුණාට හැමෝටම ගෝචර වෙන්නේ නැහැ. ඒක කොහොමද? ඒ ගැන අදහරි වෙන්න හරි දුක් වෙන්න අවශ්‍ය නැහැ. මේක උපේක්ෂා නැවතර. අන්තිම මම කියවා මේ සංවේදනා නොතේරෙන අයට විකල්ප ක්‍රමයක් තියෙනවා කියලා. ඒ ක්‍රමයක් අපි ලබන්න. සර් මට කරද්දී මේ ඒ කියන්නේ දැන් අර එක එක තැන් වලට අඟලකින් අඟල මේ පැනලා යන්න කිව්වම එතන බරගතියක් එක්ක ආපස්සට පනින්න බැරි ගතියක් වගේ වෙලා එතන නිකන් තද වෙලා හිර වෙලා වගේ ඉන්නවා. ඒ කියන්නේ ආපස්සට ගන්න හැදුවට ගන්න බැරි වෙන අවස්ථාවක් එහෙම වෙන්න පුළුවන්ද සර්? මෙහෙම ඒක තමන්ගේ ඔය සේරම තියෙන්නේ තමන්ගේ මනසේ. එහෙම බැරි වෙන්න හේතුවක් නැහැ. බැරි වෙලාවත් මෙහෙම එකක් වෙන්න පුළුවන් කලාතුරකින්. ඒ කියන්නේ තමන්ට මේ සංවේදනා දැනෙන එක ගැන ඇලීමක් තියෙනවා නම් එතන එකට ඇලුනොත් එතන තෙන් වෙන්න පුළුවන්. එහෙම එකක් තියෙනවද? සංවේදනා දැනෙන එක ගැන කැමැත්තක් තියෙනවද? එහෙම නෙමෙයි දැන් සර්. මම ඉදිරියට ගියා. ඉදිරියට ගිහිල්ලා අගල අගල සර් කිව්ව විදිහට පැනලා ගිහිල්ලා ආයි ආපස්සට එන්න කියලා කිව්වම එකක් දෙවෙනි තැනදී වගේ ආපස්සට එන්න බැරුව දැඩි වශයෙන් එතනම රැඳිලා පරින්න පිටිපස්සට එන්න බැරි ගතියක් වගේ දැනනවා සර්. ඉතින් මේක සිතෙන්නේ යන්නේ
සමහරවලාට දැන් දේවංගි නායකයන් දැනීම් ලැබුණද නැත්ද එම්නම් අපි මේ ප්‍රයාණි මේ නම් කොහොමද කියලා අන්මුට් අන්මුට් කරලා මේ කතා කරන්න Sponsor at Nan Hansa William Preeti Mahiran thinking everyone, eh? අම ඊළඟ දවසේ පැහැදිලි කරන්න විකල්ප ක්‍රමය දැන් අපි නැවත අත්හදා බලමු දැන් නැවත වරක් අපි සිත එකක කර ගන්නත් එක්කම දව වෙනවා අපි নমස්කාරය තුන්වර සංජාන කරමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දැන් මෙවර අපේ ඉස්ස දැන් අතරක පොරස් අතරකට වැදුවා දැන් ඉදිරිපස දකුණු පැත්තයි ඒක මම මේකෙන් පෙන්වන්නම් දැන් මේ මුලින්ම යන අපි මේම විසමුදුන එතකොට එතනින් මේම අංගල පවනිසරාට එනවා අංගල පවනිසරා එනවා ඔය අපි ඇත්තට මේකට පණිනවා කියන්නේ නැහැ නමුත් මේක අපි ස්කෑන් එකක් කරන්නේ එතකොට එහෙම ඇවිල්ලා එපාර ආපහු යනවා ආපහු ගිහලා මම කියනවා දකුණට එන්න කියලා අඟලක් ඉතින් මෙන්න මෙහෙම දර වශයෙන් අඟලක් එපාර එතන බලනවා කොහොමද කියලා තත්වය එතන සංවේදනාවක් තියෙන්න පුළුවන් කලින් එක වෙන්නත් පුළුවන් වෙනත් එකක් වෙන්නත් පුළුවන් එපාර එතන ඉඳලා ආපහු ආපහු නෙවෙයි එතන ඉඳලා නැවත නළල දිශාවට එනවා දැන් කොතන හරි තමන් සිටිමු කරන ස්ථානයේ දැනීමක් තේරෙනවා නම් නැත්නම් ගෝචර වෙනවා නම් අපි එතන තප්පරයක්වත් නවත්න්නේ නැහැ එතනින් වහාම ඉවත් වෙනවා එතකොට තව එහෙමත් ඇවිල්ලා එපාර ආපහු යනවා මාපහු ගිහිල්ලා තවත් අඟලක් විතර වෙනවා. ওই විදිහට කරාම අපි මේ ඉදිරිය පස දකුණු යන අපි කොටස් හතරකට බෙදලා ඒ කොටසක තමයි මේ ස්කෑන් එක කරන්නේ. ඉතින් දැන් විශේෂයෙන්ම රඳන්න එපා කියන්නේ සමහර වෙලාවට අපිට දැනෙන සංවේදනාව නැත්තම් සෙන්සේෂන් එක
වේදනාවක් වෙන්න පුළුවන් රිදීමක් වෙන්න පුළුවන් ඒතර අපි එතන රඳිනුත් ඉතා දැඩි ලෙස එය තමන්ට දැනෙන්න පුළුවන් අනවශ්‍ය විදියට ඒක නිසා ඒක දැනනවාම ඉවත් වෙනවා අනිත් එක මේක දැන් තමන්ට යම් ස්ථානක දැනෙන දැනීම තමන්ට සතුටුදායකයක් නම් අපි නොදැනුවත්වම එතන රැඳෙන්න පුළුවන් ඉතින් ඒකත් අවශ්‍ය නැහැ ඒකත් මේකේ ප්‍රෝග්‍රෙස් එකට නැත්තම් දියුණුවට බාධාවක් ඉතින් දැන් අපි ඒක අත්හදා බලමු දැන් නැවත වරක් ඉස් දෙක වහගන්න දැන් ඉස් දෙක වහගන්න දැන් පිටකොන්ද හොඳට කෙලින් කරගන්න දීර්ඝ හුස්ම අරගෙන ක්‍රමක්‍රමයෙන් පිට කරගන්න දැන් ආනාපානසති භාවනාව ආරම්භ කරන්න. ගිසමුණට සිතින් කරන්න ගිසමුණට සිතමු කරලා මම පැහැදිලි කර විදියට ඉදිරිපස දකුණු කොටස පරික්ෂාව අරමන් කොහොමද මේ විදියට ඇවිල්ලා අපව දිල් අඳලා දකුණට බාර වෙලා අපව ඉදිරියට ඇවිල්ලා පසුපස ඇවිල්ලා විදියට දකුණු කොටස පරීක්ෂා කරන්න